ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් විදිහට මම විශ්වාස කරන දේ තමයි ඔයාට තියෙන්න ඕන ප්‍රධානම දේ කන්ෆිඩන්ස් එක තියෙන්න ඕන. ඔයාට හොඳ self confidence එකක් තියෙන්න ඕන. ඉංග්‍රීසි වලින්ම කියනවා නම් අපි කියන overcoming your fears. Confidence එක කියලා කියන්නේ ඔයාගේ තියෙන බය නැති කරගන්න බා. හිතන්න ඔයා ඉංග්‍රීසි වලින් කතා කරන්න බයයි. එහෙනම් ඒකට මොකක්ද කරන්න ඕන? ඔයාට uncomfortable කියලා දැනෙන situations තියෙනවා නේද? මම මෙතන ඉන්න අමාරුයි, මට මෙයත් එක්ක කතා කරන්න ටිකක් අපහසුයි වගේ. අන්න එහෙම uncomfortable විදිහට දැනෙන situations තියෙනවානේ. ඒ වගේ situations වලට ඔයාලා face කරන්න ඕන. අනිවාර්යෙන් ඔයාලගේ confidence එක හදා ගන්න නම් කතා කරන්න try කරනකොට සමහර වෙලාවට දැන් ඔයාලට එක දිගට ඉංග්‍රීසි වලින් ඔයාලගේ ideas ප්‍රකාශ කරගන්න බැහැනේ. සමහර තැන්වලදී ඔයාලට එක එක poses ගන්න වෙනවා. ගාලා පොඩක් මතර කර කර ඔයාලා කතා කරන්නේ. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලා beginners ලා. හැබැයි යම් කිසි දෙයක් ඔයා කතා කරනකොට කරා විදිහක ඔයාගේ තියෙන presentation එකක් නෙනේ. ඔයා යම් කිසි දෙයක් ඉදිරිපත් කරනවා. ඒ වගේ අවස්ථාවන් වලදී හැම තිස්සෙම ඔයාලා හිතන්නේ what to say කියන එක ගැනනේ. මොනවද ඔයා කියන්නේ? content එක ගැන, words ගැන, grammar හරිද? ඔයා මේවනේ බලන්නේ. ඒ කියන්නේ what to say ඔයා මොනවද කියන්නේ කියන එක තමයි ගොඩක් වෙලාවට ඔයාලා බලන්නේ. ඔයාලට තව touch වුනේ නැති කැලක් තියෙනවා. ඒක තමයි how to say it. කොහොමද ඒක කියන්නේ? how you deliver it. ඔයා ඒක deliver කරන්නේ කොහොමද? දැන් ඔන්න ඔයා speech එකක් කරනවා. මේ ස්පීච් එක කරනකොට ඔයාගේ අන්තර්ගතයට තමයි ඔයා ලොකු ફોකස් එකක් දෙන්නේ. ඔයාට ස්පීච් එකක් කරන්න කියලා කවුරු හරි කිව්වොත්. අපි යම් කිසි තැනක ස්පීච් එකක් කරනවා කියලා හිතන් දැන් මම මොනහරි ස්පීච් එකක් ඔයාලට කරනවා කියලා හිතන්නකෝ. එතනදී මගේ කන්ටෙන්ට් එකට එහෙමත් නැත්නම් මගේ වචන වලට මගේ වර්ඩ්ස් වලට ඔයාලගේ හිත යන්නේ 100%ක් විතරයි. මම මේ කියන්නේ මගේ විතරක් නෙමෙයි ඕනම මිනිස්සෙක්ගේ. එයා ඉස්සරහට ගිහිල්ලා ස්පීච් එකක් කරනවා නම් එයාගේ කන්ටෙන්ට් එකට එහෙමත් නැත්නම් එයාගේ වර්ඩ්ස් වලට 7% තමයි කෙනෙක්ගේ ඇට්‍රැක්ෂන් එක කියන්නේ. ඒකට දැන් 100%ට 7යි නම් වර්ඩ්ස් වලට සහ කන්ටෙන්ට් එකට යන්නේ ඉතුරු 93%ම කොහෙටද යන්නේ? ඔයාලගේ බොඩි ලැන්ග්වේජ් එක තියෙනවනේ. බොඩි ලැන්ග්වේජ් එක කියන්නේ ඔයාලගේ ශරීරය කතා කරන වෙලාවෙදී කොහොමද හසුරවන්නේ සහ හැසිරෙන්නේ. බොඩි ලැන්ග්වේජ් එකට 55% 55%ක් බොඩි ලැන්ග්වේජ් එක කියලා කිව්වහම ඔයා ෂෝල්ඩර්ස් කොහොමද තියාගෙන ඉන්නේ, ඔයාගේ ජෙස්චර්ස් කොහොමද, ඔයාගේ අත් කොහොමද හැසිරෙන්නේ, ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් කොහොමද, මේ හැම දෙයක්ම බොඩි ලැන්ග්වේජ් එක කියලා කිව්වහම අදාළ වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ තියෙන වොයිස් එක. ඔයා කොහොමද ඔයාගේ වොයිස් එක එළියට දෙන්නේ, එළියට ප්‍රොජෙක්ට් කරන්නේ කොහොමද? ඔයාගේ වොයිස් එකට 38% යනවා. 38%. මේදී ඇත්ත. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කවුරු හරි මිනිස්සේ ස්ටේජ් එක ඉස්සරහට නැගලා කතා කරනකොට හරි ඉංග්‍රීසි වලින් කතා කරා කියලා හිතන්න. එයා හෝ හෝ ගාලා සුද්දෙක් වගේ ඉංග්‍රීසි වලින් කතා කරනවා. හැබැයි මූණේ කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් නැහැ. අහගෙන ඉන්න හිතනවාද? නෑනේ නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාලා බිගින ලෙවල් එකේ වෙන්න පුළුවන් ඉන්නේ ඉංග්‍රීසි කතා කරන. හැබැයි ඒ බිගින ලෙවල් එකේ ඉඳලා මෙන්න මේ ටිකක් හදාගන්න. මේක ඔයාලට මගේ ඇරෙන කොටස. බොඩි ලැන්ග්වේජ් එක සහ වොයිස් එක. කන්ටෙන්ට් එක ගැන වර්ඩ්ස් ගැන හිතනවා වගේම how you deliver it. ඔයා ඒක කොහොමද deliver කරන්නේ? තව කෙනෙක්ට අහන් ඉන්න පුළුවන් විදිහට, තව කෙනෙක්ව attract කරගන්න පුළුවන් විදිහට කොහොමද කතා කරන්නේ? කියන එක ගැන ඔයාලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපිට කොච්චර qualifications තිබුණත් සමහර වෙලාවට තැනක් නැති වෙන්න පුළුවන් සමාජයේ. ඒකට හේතුව තමයි කොච්චර qualifications තිබුණත් කාට හරි කෙනෙක්ට practically දෙයක් පුළුවන් නම් ඒ කෙනාව highlight වෙනවා වැඩි. ඒ නිසා හැමතිස්සෙම qualifications එකතු කරගන්න try කරනවට වැඩිය ඔයාට ප්‍රැක්ටිකලි ඔයාට ප්‍රායෝගිකව දෙයක් කරන්න පුළුවන් කියලා බලන්න. මොකද දැන් සමාජ යන රටාවත් එක්ක qualifications කොච්චර තිබුණත් වැඩක් නැහැ. ඔයා සමාජයට දෙන්නේ මොකක්ද? සමාජය ඉස්සරහ කොහොමද හැසිරෙන්නේ? ඔයාගේ හොඳ personality ටිකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ දේවල් ටික අනිවාර්යෙන්ම හදාගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් විදියට මම විශ්වාස කරන ප්‍රධානම දෙයක් තමයි මේක. පළවෙනි එක ඔයාගේ confidence හැදෙන්න ඕන. දෙවැනි එක මේ කතා කරන දේවල් එක්කම ඔයාගේ body language, voice හදාගන්න. හැමතිස්සෙම qualifications එකතු කරගන්නවා වගේම ඔයාට practically දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න. හිතන්නකෝ ඔයාට පොඩි idea එකක් ආවා මගේ course එක ඉවර කරාට පස්සේ ඉංග්‍රීසි උගන්නන YouTube channel එකක් පටන් ගන්න. කොච්චර හොඳ idea එකක්ද නේ? දැන් මං දන්නවා මේ course එකට join වෙලා ඉනවා English teachers ලා. English teachers ලා join වෙලා ඉනවා. එයාලට කොහොමත් ඔල්රෙඩි යම් කිසි knowledge එකක් තියෙනවානේ. එයාලට පුළුවන් ලස්සනට ඉංග්‍රීසි උගන්නන YouTube channel එකක් පටන් ගන්න. එතකොට ඔයාගේ තියෙන දැනුම ඔයාගේ තියෙන knowledge එක අන්න ඔයා practically
සමාජයට පෙන්නවා සොසයිටි එකට දෙනවා මම කියන දේ තේරුම් ගන්න හැම තිස්සෙම අර ක්වොලිෆිකේෂන්ස් එකතු කරගන්නවා වගේම ප්‍රැක්ටිකලි යමක් ගන්න